සුභම සුභ දවසක් ලා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් අද දවසේ ඔබ පිළිගන්නවා උන්වහන්සේ යහපත් උන්වහන්සේ බලවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සෑම උදෑසනකම ඔබගේ මගේ ජීවිතය අලුත් කරමින් උන්වහන්සේ ඉදිරියට සහ ඉහළට ගෙන යන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාව සෑම උදෑසනකම ඔබගේ මගේ ජීවිතය අලුත්ව තබා තිබෙන නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා ආමෙන් හාලෙලූයා නාසනසේක පාපේ සිතක් පාපේ කාරණාවක් මා තුළ තිබෙනවා දෙවියන් වහන්සේ අපේ හඬ අසන් නැති බව දේ වචනේ තුළ සඳහන් කරනවා අපි ආශ්නාවෙන් ජය ගැනීමට නම් අපි අති පූජනීය දෙයක් වෙන බව අපි තේරුම් අරගෙන අපි දෙවියන් වහන්සේගේ හදවත අපි තේරුම් ගන්න ඕනේ උන්වහන්සේ අපි ආශ්නා කරන දෙයට උන්වහන්සේ प्रतिपल देंट उन्वहांसे पोरोंदुलाति बिनवा तिदिनसा अपी याश्नावा किरिम्ट आरंभ करांड प्रथमें अपी अपे हदवत अपी सोधिसी करगनति बेंटोन अपी निवरदी स्थाने अपी सिटगांटोन अपी निवरदी जीवित्याक अपी निवरदीव जीवत पे युतु पलमुकोट अपी तुल पाप्याक तिबेनां අපි පසුතැවිලි වෙලා පාපයට අපි දෙවියන් වහන්සේට අපි විවෘත වෙලා අපි දෙවියන් වහන්සේගේ කැමැත්තට අපේ ජීවිතය අපි වෙනස් කරගatti දෙවියන් වහන්සේ අපේ හඬ අසන්ට උන්වහන්සේ බලවත් වෙසින්න අපි විවිධ පාපයන් අපේ ජීවිතයේ තිබෙනවා උදාහරණයක් ලෙස උඩඟුකම හෝ අහංකාරය අදිමාන්‍ය වැනි දේවල් වෙන්න පුළුවන් නමුත් පසුතැවුන් නැතිනම් දෙවියන් වහන්සේ අපගේ යාශනාව අසන්නේ. ඉතින් අපි පසුතැවිලා අපේ පාපයට අපි පසුතැවිලා අපි සමාව ගත් විට උන්වහන්සේ අපේ යාශනාවන්ට ජය දෙන්න උන්වහන්සේ බැඳී සිටිනවා. ගීතාවලිය පොතේ 66 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ අපි කියුවා. ස්ථානීය කතා කරන කොහොමද? අයිතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතේ ඇතනම් උන්වහන්සේ අපේ බස් අසන්නේ නැති බව. ඒ නිසා අපි අපේ ජීවිතය අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරනවා නම් අපිට පාපේ සමග බැහැ දෙවියන් වහන්සේ සමග අපේ සම්බන්ධෙන්න අපේ එදිනෙදා අපේ අතින් බොහෝ පාපයන් සිදු වෙනවා සිතෙන් සිතුවිලින් දැන නොදැන බොහෝ දේ සිදු වෙනවා ඒ නිසා නිරන්තර පාපයට අපි සමාව අරගෙන අපි පසුතැවිලා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන විට උන්වහන්සේ අපේ යාශනා වලට පිළිතුරු දෙන්න උන්වහන්සේ බලවත්ව සිටිනවා. ඒ වගේම යෙසාය පොතේ 59 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද මෙලෙස සඳහන් කර තිබෙනවා. බලව ගලවන්ට බැරි ලෙස ස්වාමීන් වහන්සේගේ අත කොට වෙලාවත් නැසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරි වෙලාවත් නැත. නමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළේය. උන්වහන්සේ නුවසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙව්වේ. මිස්තන්නේ පැහැදිලි ලෙස කතා කරනවා. උන්වහන්සේගේ කන බීරි වෙලා උන්වහන්සේ ගලවන්න බැරි වෙන්න උන්වහන්සේ අත කොට වෙලාත් නැති බව. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ සහ ඔබ මිනිස් අතරේ වෙන්වීම කර තිබෙන්නේ පාපේ බව. පාපය තිබෙනවා නම් දෙවියන් වහන්සේ බෑ ඔබ සමග එක්සිට්ව ඔබ සමග සම්බන්ධ උන්වහන්සේට ඔබගේ ජීවිතයට පිළිතුරු දෙන්න ඔබගේ යාශනාවලට පිළිතුරු දෙන්න උන්වහන්සේට බෑ. ඒ නිසායි මේ ස්ථානයේ ඒසාය දිවසේට පැහැදිලි සපිර කතා කරනවා. අපිට පසුතැවීමක් අවශ්‍ය බව අපිට පාපේ තිබෙනවා නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියකින් අපි පව් සමාව අරගෙන අපි පසුතැවිලා දෙවියන් වහන්සේගෙන් අපි උන්වහන්සේගේ කැමැත්තට අපේ ජීවිත අපි වෙනස් කළගත්තද ඒ වගේම 1 යොහාන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මෙලෙස සඳහන් කර තිබෙනවා මාගේ කුඩා දරුවනි මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිස යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසු ක්‍රිස්තුස් වහන්සේ වන මැදහත්කාරයෙක්
පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක ආමෙන් මේ ස්ථානයේ කතා කරනවා අපි පව් කළොත් අපිට සමාව දෙන්න අපිට මැදහත්කම් කරන්න පියාණන් වහන්සේ වෙත සිටිනවා උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තබා ඒ නිසා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ වැරදුණු තැන් මතක් කර කර සිටින කෙනෙක් නෙවෙයි ඔබගේ මගේ අතින් සිතෙන් සිතුවිල්ලෙන් යම් පාපයක් සිදු වුණා නම් ඔබ පසුතැවෙන්න එවෙලෙම ඔබ පසුතැවෙන්න ස්වාමී මට සමා වෙන්න මගේ අතින් මේ දේ වුණා මම මේ ලෙස කතා කරා මම මේ ලෙස සිතුවා කියලා ඔබට පුළුවන් පසුතැවෙන්න ඔබ පසුතැවෙද්දී දෙවියන් වහන්සේ ඔබ උදෙසා මැදහත්කම් කරන්නට යනවා ඒ නිසා ඔබ උදෙසා මැදහත්කාරයෙක් දෙවියන් වහන්සේ තබා තිබෙනවා උන්වහන්සේ ඔබට පාපය ගැන අඟවනවා ඒ පාපේ අඟවද්දී ඔබ දෙවියන් වහන්සේ සමග ඒ එක්සිත් භාවයේ තුල ඔබ ගොඩනගින්ට දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන්න නිරන්තර උන්වහන්සේ සැදී පැහැදිසිනවා ආමෙන් හාලෙලූයා ඒ වගේම එක යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ මෙලෙස සඳහන් කරනවා අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක ආමෙන් මේ ස්ථානයේ අපේ පාපවල අපි කියා දෙමු නම් අපේ පව් වලට කමා කරන්ට උන්වහන්සේ ධර්මිෂ්ඨව පවිත්‍රව සිටිනවා උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා හාලෙලූයා අද දවසෙත් මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කතා කරනවා ඔබ නිවැරදි වෙන්න ඔබ නිර්දෝෂී වෙන්න ඔබගේ පාපයට ඔබ සමාව ගන්න ඔබ පසුතැවිලා ඔබ දෙවියන් වහන්සේ ගබිමුඛයට ඔබ ඇතුල් වෙන්න ඔබ පසුතැවෙද්දී දෙවියන් වහන්සේ ඔබ උදෙසා ප්‍රියා කරන්ට ගන්න ඔබ පාපයේ සමග ඔබ වහල්කම් කරන ඔබ පාපයේ සමග ජීවත් වෙන කෙනෙක් නම් ඔබ කියන්නේ ජේසුනි මට සමාව දෙන්න මගේ ජීවිතේ වෙනස් කරගන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා ඔබ මේ උදෑසන උන්වහන්සේ සමග ඔබ පසුතැවෙද්දී උන්වහන්සේ සමග ඔබ ඔබගේ පාපේ කියා දීලා උන්වහන්සේ සමග ඔබ නිවැරදි ස්ථානයකට ඔබ ඇතුල් වෙද්දී දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා ආමෙන් සුළු මොහොතක් අපි යාඥා කරමු අපට බොහෝ සේ ආදරය කරන ජීවමාන බලවන්ත දෙවි පියාණනි නා ශේසුනි ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසනත් අපි ඔබට ස්තුති කරනවා දෙවි පියාණනි වහන්සේගේ ඒ වචන තුලින් අද දවසේ අපිට උගන්වවා ස්වාමිනේ ස්වාමී අපේ පාපය අපේ ජීවිතෙන් අපිට ඉවත් කරන්නට සහ ස්වාමී පාපේ තිබෙනා වූ ස්වභාවය අපිට තේරුම් ගන්න ඔබ වහන්සේ අද දවසේ අපිට උගන්වවා අපි බොහෝ වෙලාවට අපි යාඥා කරා අපි නිවැරදිව සිටිමින් නමුත් පාපේ අපි තුල තිබෙනවා නම් ඔබට ක්‍රියා කරන්න බැරි බව ඔබගේ වචනේ තුල ඔබ සඳහන් කරන දෙවි පියාණනි අද දවසේ අපි පසුතැවෙනවා විභවහන් සිදිරි අපි සමාවාය දිනව දෙවියන් වහන්සේ ස්වාමිනී මෙතෙක් අපේ ජීවිතයේ සමහර දේවල් පිළිතුරු නැතිනම් සමහරට ඒ ස්වභාවය අපි තුල තිබෙනවා නම් මේ උදෑසන කාලයේ තාත්තේ අපි ඔබ ඉදිරියේ පසුතැවෙමින් සමාවාය දිනවා ස්වාමිනේ අපිට සමාව දෙන්න ඔබගේ ලේවලින් අපේ පාපේ සෝදන්න ස්වාමිනී අපි ඔබ නිවැරදි නිර්දෝෂී දරුවන් ලෙස මේ පොළවේ ඔබ වහන්සේ තියන ස්වාමිනේ අද දවසේ ඔබ වහන්සේ ස්වාමිනේ අපේ හඬ අසමින් ඔබ වහන්සේගේ කරුණාවෙන් අද දවසත් අපේ ජීවිත ඔබ වහන්සේ අලුත් කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්